ඉන්න පස්ස කතා කරන්න ප්‍රොටෙස්ට් එක සපත සපත අපාපු මද නර අහපු පාතද රාජපක්ෂ පරපුරම පාතපක්ෂ පරපුත්තර එල්ලාම් කයිකුටු මේ රාජපක්ෂ පාදක පාලන විරුද්ධව අද අපේ හැම තැනම පෝලිං තියෙනවා. ඒ පෝලිං ජාස් පෝලිං අද ඕලුවෙන් මේ පෝලිං වල ඉන්නේ අපමණ මරණවද? මේකට විරුද්ධව තමයි අපි පාරට බැස්සේ. විරුද්ධද බයින්න විරුද්ධ වෙන්න. මේකට විරුද්ධව අපි පාරට බැස්සේ. සියලුම බයින්න. අපි තරුණයෝ 43 දෙනෙක් අද මරණ වෙනවා. බය නැතුව ඒක නිසා හැම කෙනෙක්ම මේ පාදක පාන විරුද්ධව නැගී සිටින්න. ඒ වගේම තමයි අප
අද සංකේතාත්මක පාගමනක් මොටුවින්දලා කොළඹටාව මේ අපි අවසන් කරන ස්ථානයන්නේ මේ සංකේතාත්ම පාගමට සහභාගෙන් අපි 43 දෙනයි විශේෂයෙන් අපි කියන්නු මේක පණිඩක් දෙනවා 43 මේක සියලු වැඩකටයුතු කරන ඉස්සරහට ආවා මේ රාජපක්ෂවරුන්ට තියෙන විරෝධය අපි දැක්කා මේ මොටුවින්දලා කොළඹට එන ගමනේදී ඉතින් මම මේ සාමාන්‍ය මිනිසුන් ඉල්ලන්නේ මේ රට පවුලක් විසින් කනවා අපේ අනාගතයේ උන්ගේ දරුවන් වෙනුවෙන් පස්කල් ඉවරයි ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ මිනිසුන්ට ධෛර්යය දෙන්න තනි මිනිහෙක් රටේ පුළුවන් මේ රාජපක්ෂවරුන්ට විරුද්ධව නැගිටින්න කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා ඒත් එක්කම මේක අපේ රට අපේ රෙහන් රටවල පුරවැසිකම් නැහැ මේ රට අපිට වටිනවා ඒතකොට මේ තවත් තරුණයෝ මේ රට දාලා යනකොට අපේ මේ තරුණයෝ මේ රට දාලා යන්නේ නැහැ එක අපිට එක මරනොත් මේ රාජපක්ෂවරු පරද්දලා මේ රටේ අයිති අපිට ගන්නවා කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි ඒත් එක්කම අපි සූදානම් වෙනවා අනාගත දවසක මේ නිකම් මේ බොරුවෙන් මිත්‍යාවෙන් මේ කරන දේශපාලන නවත්තලා මේ ආර්ථික යහපත් වැඩපිළිවෙළක් කරන විදිහට මේ තරුණ පෙළගසන්න බලාපොරොත්තු වෙනවා. අද 43 වෙනි සේනාංකයේ විදිහට අපි මේ පාගමනෙන් ලොකු ආදර්ශයක් දීලා තියෙනවා. ධෛර්යමත් කිරීමක් දීලා තියෙනවා. මිනිසුන්ට මේ ප්‍රශ්න තියෙන මිනිසුන්ට Tamanට තනියෙන් මේ රාජපක්ෂ වරුන්ට විරුද්ධ නැගෙන්න පුළුවන්. දැන් බලන්න 2019 අන්තිම මොහොතම පුරවැසිකම බැරිම තැන තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අයින් කරගත්තේ. ඒ වගේ එයාට එහෙ පුරවැසිකම ඔක්කොම වැඩන අන්තිම වෙනකම්. ඒත් එක්කම බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පුරවැසිකම අයින් කරගන්න නැතුව ව්‍යවස්ථාව වෙනස් කරා. මේ අපේ ව්‍යවස්ථාව, ඔබේ ව්‍යවස්ථාව, ඒක වෙනස් කළා තමයි ඔහුවද පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒකින්ද මේ පවුල විසින් රට කනවා, මේ රාජපක්ෂ පවුල එකතු වෙලා එළවන් තැන්න අපි අද ක්‍රියා කරනවා කියන එක මම මතක් කරන්න කැමතියි. අපි මොරටු ඉඳලා ආවේ. ඇත්තට මොරටු ඉඳලා ඉනකොට අපි ජනතාව ගොඩක් දැක්කා. අපිට බම්බල විදිහ එක අම්මා කෙනෙක් හම්බුණා. ඒ අම්මා අපිට කියනවා මහින්ද රාජපක්ෂගේ නෝනා කුස්සියු යන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂගේ නෝනා කුස්සියු යන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ නෝනා කුස්සි උයන්නේ පුතේ කුස්සි උයන්නේ අපි කොහොමද කන්නේ කියලා අපි තමයි දන්නේ ඒ වගේ මේ ජනතාවගේ පීඩනේ අපිත් එක කිව්වා අපි මේ හදන්නේ සංවිධානයක් ප්‍රොමෝට් කරන්න නෙමෙයි අපි පුද්ගලයෙ ප්‍රොමෝට් කරන්න නෙමෙයි හර හදන්නේ අපි නිවැරදි භූමියේ සමාජයේ අරගලයක් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ මේ මිනිස්සුගේ ප්‍රශ්න වෙනුවෙන් 43 වන සේනාංකේ තරුණ කණ්ඩායම මොරටුවේ ඉඳන් උදේ සිට පාගමනක නිරත වුණේ සංකේතාත්මකව අද මේ රටේ ජනතාවගේ ජන දුක පිළිබඳව ඉතාම සංවේදී පිරිසක් විදියට ඒ වෙනුවෙන් හඬනා ගන්න. මොකද අද මේ වංශක්කාර දූෂිත පවුලක් මේ රට විනාශයට ඇද දාලා තියෙනවා. අද මේ රටේ ජනතාවට කන්න නැහැ. ජනතාව හාමතේ වැටිලා. ඒ වගේම අද මේ රටේ ජනතාව ඉන්නේ උදේට පෝලිං වල අපිට පේනවා විශේෂම කිරිපිටි පෝලිං වල ඉන්ධන පෝලිං වල ඒ වගේම ගෑස් පෝලිං වල ජනතාව අද විශාල ජන දුකකට පත් වෙලා තියෙනවා. මෙන්න මේ දුක ඉදිරියේ කිසිම තෙතමනයක් නැති ඒ වගේම හිතක් පපුවක් නැති ආණ්ඩුවක් අද මේ හඬට ඇහුම්කන් දෙන්නේ නැහැ. ජනතාවට සාන දෙන්නේ නැහැ. අන්නේ ජනතාවගේ දුක වෙනුවෙන් තමයි අද මේ තරුණ පිරිස පාර්ට බැහැලා සංකේතාත්මකව මේ පාගමන ඇවිල්ලා අන්නේ දූෂිත වංශක්කාර පවුල පළවා හරින්න මේ රට බේරගන්න කියන ඒ පණිවිඩය තමයි අද වුන් ලබා දුන්නේ. ඒක නිසා අපි මේ සංකේතාත්මක විරෝධතාවය ඉදිරියේදී සෑම නගරයකම ඉදිරියට ගෙන යනවා. ඒ වගේම මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා රැවටුණා ඇති, වැළපුණා ඇති, දුක්ුණා ඇති මේ දූෂිත වංශක්කාර පවුල අතුගා දවන්න, මේ රට නිදහස් කරගන්න, මේ රටේ අලුත් යුගයක් නිර්මාණය කිරීම සඳහා පෙරට එන්න කියලා මේ රටේ සියලුම ජනතාවගෙන් අපි ඉල්ලා හිටනවා. මෙතන පක්ෂ ભેදයක් නැහැ, පාට ભેදයක් නැහැ. මුළු රටම අද අනතුරට වැටිලා තියෙන විශාල විවසනයකට මේ රට ඇදලාලා තියෙන සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන්, සංස්කෘතික වශයෙන් සියලු දෙනාම අද අන්තිම කාලකණ්ණි තත්ත්වයට ඇද වැටිලා තියෙනවා. මූසල තත්ත්වයකට රට ඇද දාලා තියෙනවා. ඒ නිසා මේ ජනතාවගේ සාපය අද හැම තැනින්ම නැගෙමින් තියෙනවා. බුරබුරා නැගෙන මේ ජනතා විරෝධය අපි තව තවත් පුළුගන්වලා මේ දූෂිත වංශක්කාර පවුල මේ රටින් අතුගා දවන්න සියලු දෙනාම අදිටන් කරගන්න කියලා අපි මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.